දිනතුනක් එහෙලිය ඇතුළු ඒ සමහර නිලධාරීන් කරපු හොර වංචා මගඩි පිළිබඳව වාද විවාද කරා තර්ක විතර්ක කරා අවසානයේ මොකද වුනේ ලැජ්ජ නැතුව පොහොට්ටුවේ 113ක් නැගිට්ටක් එහෙලිය ආරක්ෂා කරා මම කියනවා අත්තනම් උඩගත්ත කෙහෙලිය විතරක් නෙවෙයි මේ රටේ බාල ඖෂධ තුලින් මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කරන කුමන්ත්‍රණයට හවුල් එහෙලිය ආරක්ෂා කරන්නට අත්තුස්සපු 113ක් වග කියන්නට ඕනේ ඒ 113ක් වග කියන්නට ඕන දැන් මං අහනවා මෙච්චර තොරතුරු දන දන මෙච්චර මේ හොරකම් පිළිබඳව මේ දත්ත මේ සාක්ෂි දැක දැක තවමත් කෙහෙලියට ඇමතිකමක් තිබීම සුදුසුද ජනාධිපතිවරයාට කොන්දක් නැද්ද කෙහෙලිය රමුක්කල්ල වයින් කරන්න මට ඕනනම් කියන්න පුළුවන් ජනාධිපතිවරයාට ඔබට කොන්දක් නැත්තම් පොහොට්ටුවයට කෙහෙලියට විරුද්ධව ගෙනේන තවත් විශ්වාසභංග යෝජනාවකදී කෙහෙලියට විරුද්ධව ඡන්ද දෙන්නේ කියලා උපදෙස් දෙන්න ජනාධිපතිට කොන්ද නැත්තම් අඩුම ගාන එයාගේ 113 වෙන එක නතර කරලා තියාගන්නකෝ අපි පක්ෂව දීලා අපි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන්න අඩු ගානේ 113 වෙනට කියන්න පාර්ලිමේන්තුවට එන්න එපයි කියලා මොකද කෙහෙලියට විරුද්ධව ඡන්ද දෙන එක ලැජ්ජාවක් නක් අපේ ඉන්න විපක්ෂයේ සීලු දෙනා එක්කහු වෙලා අපි කෙහෙලිය පරද්දන්න සූදානම් මම අහන්න කැමති ජනාධිපතිවරයාගෙන් හියුමන් ඉමුනෝ ග්ලොබියුලින් වංචාව පිළිබඳ මේ කරපු මහදවල් මහා මංකොල්ල කෑම ඉදිරියේ ජනාධිපතිවරයා තවමත් කෙහෙලිය රමුක්කැල්ලව කැබිනට් මණ්ඩලයේ සමාජිකෙක් හැටියට පරිසර අමාත්‍යවරයා හැටියට තියාගන්නවද කියන එක මං ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා මම දැන් එලි පිටම එකක් කියනවා කිසිම කෙනෙක් මට කෝල් දෙන්න දෙන්න එපා අරයව ගන්න එපා මෙයාව ගන්න කියලා මෙයාව පැත්තකට මම කිසිම දෙයක් මං ගණන් ගන්නේ නැහැ මම දේශපාලනය කරන්නේ මගේ පවුල රජ කරවන්නටවත් පවුලේ සමාජිකයෝ රජ කරවන්නටවත් වෙන කවුරුත් රජ කරවන්නට නෙවෙයි මම දේශපාලනය කරන්නේ ඔබත් රටේ ලක්ෂ 220ක් රජ කරවන්න ඉතින් මම තොටිල්ලක දාලා නැලවෙන තොත්ත බබෙක් නෙවෙයි මමත් යම් කිසි කාලවකවානුවක සක්‍රීය දේශපාලන අධ්‍යක්ෂින් ලබාගෙන ජනාධිපතිවරයෙකුගේත් අගමැතිවරයෙකුගේත් මන්ත්‍රීවරයෙකුගේත් නියෝජ්‍ය අමතිවරයෙකුගේත් අමතිවරයෙකුගේත් පුතෙක් හැටියට වසර ගණනාවක් අධ්‍යක්ෂින් ලැබුව පුද්ගලෙක්. ඒ නිසා අරයව ගන්න එපා. මෙයව ගන්න එපා. මෙයව ගත්තොත් මම යනවා. යන්න ඕන යන්න. යන්න ඕන යන්න. මොකද පොලිමට ඉන්නව එන්න. මං මේ කාරණාවෙන් මම පටන් ගන්නට යන්නේ මම කවදාවත් පුද්ගලික කරුණු කාරණා කේන්ද්‍ර කරගෙන පුද්ගලිය සම්බන්ධ කරගන්නේ එහෙම බැලුවොත් සමග ජන බලවේගෙත් ඉන්න මගේ අම්මට මගේ තාත්තට කුණුහරුපින් බැනපු කට්ටිය. ඉතින් ඒව පදනම් කරගෙන මම ඒගොල්ලෝගේ සමාජිකත්වය අයින් කරන්නේ. මොකද අපි දේශපාලනේ පරිණත වෙන්නට ඕන. පුළුල් දැක්මක් තියෙන්නට ඕන. අපි නූතනවාදී වෙන්නට ඕන. දුර්වල තැන්වල අපිට වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අරුණාකරලා මං හැමෝගෙම ඉල්ලීමක් කරනවා එතනට අපිව ගේන්න එපා මම සතුටක් වින්දනයක් ලබන්නේ නැහැ කවුරු ඉවත් කිරීමද මොකද මේ හැමෝම අපිත් එක්ක ලොකු ගමනක් ආපු කට්ටිය මේ මතක තියාගන්න මේ 2024 කියන්නේ මැතිවරණ වසරක් මට බෑ කවුරුත් යාළු හිතවත්කම් මත තොටිල්ලක දාලා නලව නලව ඉන්න හැමෝම යන්න ඕන ගමට හැමෝම යන්න ඕනේ නගරයට උපනගරයට හැමෝම යන්න ඕනේ කුඩා ගම්මානයට චන්දපොළ මැදස්ථාන ඉල්ල තමන්ගේ යුතුයකම් ටික අනිවාර්යෙන්ම ඉෂ්ට කරන්නට සමගි ජන බලවේගයේ කියන පක්ෂය එක්කෙනෙකුට අයිති පක්ෂයක් නෙවෙයි මේක අයිති නායකයාට විතරක් නෙවෙයි නායකයාත් ඔබත් සම මට්ටමේ ඉඳගෙන මේක සමාජිකත්වයට අයිති පක්ෂය ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නට ඕන මේ පක්ෂයේ ජයග්‍රාහී තැනකට ගෙනීමේ අභියෝගය මා සතුව තිබෙනවා ඒ උදෙසා අවස්ථා ගණනාවකදී කොන්දේසි විරහිතව කෘත්‍යාධිකාරී මණ්ඩලය මට බලය දුන්නා අපේ පක්ෂයේ ශක්තිමත් කිරීමේ පුළුල් කිරීමේ සංධානගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක. ඉතින් මම ඒ දේ කරනවා. දැන් ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දුන්නු අය අපිට එකතු වෙන එක හොඳ නැහැ. නමුත් අනිත් ආදේවන්ට එකතු වෙන එක හොඳයි. ඒක ප්‍රශ්නයක්. මේ අපිට විතරයි එක්ක වෙන්න හොඳ නැත්තේ. ගෝඨාභය රාජපක්ෂගේ වම් අත හෝ වේවා දකුණු අත හෝ වේවා වම් කකුල හෝ වේවා දකුණු කකුල හෝ වේවා ඒගොල්ලෝ අරගොල්ලන්ට එක්ක වෙනකොට නෑ ඒක සුපිරි දෙයක්. ඒක මරු වැඩක්. හැබැයි සමගි ජන බලවේගයකට ඒක නෑ ඒක හොඳ නෑ. මම එකක් කියන්න කැමතියි. කිසිම ජාතිවාදියෙක්, කිසිම ආගම්වාදියෙක්, කිසිම දූෂිතෙක්, කිසිම වංචාකාරයෙක්ව අපි බඳවා ගන්නෙ නෑ. වෙන මොන කතාද මිත්‍රවරුනි? ගෝඨාභය එක්ක තරඟ වැදුනේ මමනේ. මොක වෙන කවුරුද? මමනේ තරඟ වැදුනේ. මමනේ යාගේ ප්‍රතිවාදියා. ඉතින් මට හොඳට තේරුම් ගන්න පුළුවන් පිරිසිදු කවුද? අපිරිසිදු කවුද? හොඳ නොහොඳ කවුද? अनेक मम कटयुत कृत्याधिकारी मंडले तीन दुआ अहम पहदिल किया
තැන්තැන්වල ගිහිල්ලා එක එක කතා කියලා පක්ෂයේ වට්ටලා පක්ෂයට රණවිරු වෙන්නේ නැහැයි කියලා පක්ෂයේ මදි කියලා පක්ෂයේ දුර්වල කියයි. එහෙම කයිවාරු ගගහ ඉන්න තුව හැමෝම දැන් එකතු වෙලා පක්ෂයේ ගොඩනගන්න සූදානම් වෙන්න පක්ෂයේ විවේචනය කරන කෘත්‍යාධිකාරී මණ්ඩල හරහාගත්තු තීන්දුව විවේචනය කරන සීලුම දෙනාට විරුද්ධව තරාතිරම් බලන්න නැතුව විනය පරීක්ෂණ පවත්වන අනිවාර්යෙන්ම ඒකට මම මැලි වෙන්නේ නැහැ. නමුත් මට ඉවසීම තියෙනවා. මම ඉවසීමෙන් කටයුතු කරනවා. කවුරුත් මාව මැච් කරන්න එපා රණසිංහ ප්‍රේමදාස එක්කවත් වෙනත් කවුරුත් එක්කවත්. මට තියෙන්නේ මගේ තාත්තගේ සංවර්ධන මොඩල් එක. අනිත් ඒවා වෙනස්කම් තිබෙනවා. මට ඉවසීම තිබෙනවා. හැබැයි ඉවසීමේ කට්ටපන්න ගන්නත් එපයි කියන්න තීන්දුව ගන්න අවස්ථාවේදී මම ඕනම තීන්දුවක් ගන්නවා මම යහටවත් බය නැහැ. ඍජු තීන්දුව ගන්නවා. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්න කැමති පක්ෂයේ නිලතල දරනවා නම් පක්ෂයේ සමාජිකත්වයේ දරනවා නම් ඔබ කරන්නට ඕන පක්ෂයේ වට්ටලා අනාගතයේ ඔබගේ තනක් හදාගන්න එක නෙවෙයි ඔබ කරන්නට ඕන පක්ෂයේ ශක්තිමත් කරලා පක්ෂයේ ප්‍රවර්ධනය කරලා මහමැතිවරණයත් ජනාධිපතිවරණයත් පළාත් පාලන මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් ජයග්‍රහණය කරවීමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ඕන.